සංසාරේ නේ කතාවට ආදරය කරන ඔයාවක ඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ. ඉදිරියට අනගි ඉතිහාසවරගෙන් අහන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න ආසාවක් උනන්දුවක් තියෙන කෙනෙක් කියලා විශ්වාස කරනවන් නම් ඔයාටත් පුළුවන්. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්නත් අමතක නම් කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොට හොඳින්ම දන්න කාරණාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ කණගිට මානසික පීඩාවක් වෙලා ඉවරයි. ඉතින් කොහොම හරි අනිවාර්යෙන්ම අනිගේ මේ දේ ගැන ගොඩක් කල්පනා කරනවා. විශේෂයෙන්ම තින් ඉතිහාසරට අම්මෝ මතකයි, මල්ලිව මතකයි, ඒ වගේම අර කොහෙවත් යන අමන්ඩෝ පවා මතකයි. හැබැයි එයා ආදරය කරපු එයාගේ මුළු ජීවිතේම කරගෙන හිටපු අනිගේ පා කියලා කිව්වත් පස්සෙන් ගිහපු අන්න ඒ ආදරය ගැන අවංකවම ඉතිහාසරට අමතක වෙලා. ඉතිහාසර ඒතරම් පින්සෙන් දුනා මේ ආදරය වෙනුවෙන්. ඉතින් අනගේ මේ හැමදේම කරේ තමන්ගේ මානසික පීඩාව වැඩි වෙලා තිබුණු හින්දා. ඉතින් ඉතිහාසවර හදන්නේ වෙනුවෙන් තමන්ගෙන් පිළිගන්නද කියලා ගොඩක් වෙලාවකට අනගිට ටිකෙන් ටික හිතෙන්න පටන් ගන්න දවස වැඩි ඈතක නැහැ කියලා මම මතක් කරනවා. ඉතින් කොහොම හරි තුෂිත් එක්කත් කතා කරනකොට මන්ටට සහ ගෙදර කට්ටිය හැමෝම මතක ඒ ඉතිහාසවරට තමන් විතරක් අමතකුනේ ඇයි කියන ඒ මානසික පීඩාව ගැන කියනවා. ඒ වගේම තමයි තමන් ඉතිහාසරව හරවල එව්වනේ. ඒකෙන් පිළිගන්න අනිවාර්යයෙන්ම ඉතිහාසර මේ වගේ බොරුවක් කරනවද දන්නෙත් නැහැ කියලා අවංකවම කියනවා නම් මෙතෙන්දි අනිගිට හිතෙනවා. ඉතින් කොහොම හරි මං කලින් වීඩියෝ එකදී කිව්වා ඒ තමයි දැන් ඉතිහාසරගේ මානසික මට්ටම හදන්න ඕන නිසා නිතරම නෙළුම් කතා කරන්න ඕන කියලා ගෙදර ගියත් ෆෝන් එකේ ඉතින් ඒක නෙළුමක වගකීමක් කියලා. ඉතින් කොහොම හරි ඉතිහාසවලට ඉදිරියේදී ෆෝන් එකක් අරන් දෙනවනේ. එතකොට ඉතින් නෙළුම එක අනිවාර්යයෙන්ම ඉතිහාසවල කතා කරනවා. අනිත් එක ඉතිහාසවල ඉදිරියේදී නෙළුම එක කතා කරන්න ගොඩක් ආස වෙයි කියලා විශ්වාසයි අපිට. ඉතින් අනිවාර්යයෙන්ම ඒ කෝල් කරපු වෙලාවක අහන්නේ නෙළුම් විදියට මෙන්න මේ වගේ කතාවක්. ඒ තමයි අනගිව මතක නැද්ද කියලා. අම්මව ආදිත්‍යව ඇතුළු ගෙදර හැමෝම මතකයේ තියෙනවා නම් ඒ තරම් ආදරය කරපු අනගිව මතක නැද්ද කියලා තමයි නෙළුම් මෙතන ඉතිහාසවරකින් අහන්නේ. මේක තමන්ට මානසික වදයක් කියන දේ අනිවාර්යයෙන්ම කියන්න ඉඩ කඩක් තියෙනවා. ඇය හඬා වැටේ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වෙලාවේ ඉතිහාසවර ගොඩක් අසරණ වෙයි මේ වගේ කතා අහනකොට. හැබැයි ඉතින් තමන්ට ආදරය කරේ අමන්ඩනේ. ඉතින් තමන් ඇමරට ගොඩක් දුක් දීලා තියෙනවනේ. ඉතින් ඉදිරියට තමන් එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා කිව්වත් මෙතෙන්දිත් අනිගේ හිතරදීමක් පමණයි සිදුවන්නේ.